ඔබ දන්නවා වර්තමාන රජයේ වෙළඳ අමාත්‍යාංශය හඳුන්වලා දුන්නු රුපියල් 16 සහන මල්ල පිළිබඳව කතා කිරීමේ වරදට මේ මොහොත වෙනකොට අපමත නිදහස් වෙලා හිටියත් තමුන්ගේ නිවසට එන්න හැකියාවක් නොලබුණු පුජ්‍යලෙක් ඉන්නවා ඒ ඔබ කාටත් රටේ ජනතාවට ආදරය කරන පුජ්‍යලෙක් මහජන අයිතින් සුරකිමේ සංවිධානයේ කැඳවුම් කර අසීර සම්පත් මහතා ඔහු අවුරුද්දේ රචින්න හඬ ඇහෙන මොහොතේදී 13 වෙනිදා ඒක සිතාමතාම දුන්නු නියෝගයක් කියලායි මම විශ්වාස කරන්නේ ඒ පුජ්‍යලයට තමුන්ගේ පෞල් කුටුමේ ඉඳන් අවුරුද්දවත් කන්න අවස්ථාවක් නොදී අවුරුද්ද ලබන උණුසුමේ ජනතා හිතවාදී ජනතාවට ආදරය කරන අයයි කියන ආණ්ඩුව ඔහු අත්අඩංගුවට ගන්නවා. ඉන් පස්සේ අධිකරණයට ඉදිරිපත් කරපුවාම 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා 19 යැපදෙනවා. නමුත් අද මේ කතා කරන 22 වෙනිදාත් ඔහුට තමුන්ගේ අලුත් අවුරුද්දේ තමුන්ගේ ආදරණීය බිරිඳ දරුවෝ දකින්න වාසනාවක් නැති වෙච්ච අසරණ පියෙක් තවත් ඒ වගේ අසරණ පියවරු සිය ගණක් අතරේ ඔව මීගමුවේ ගෙනහිල්ලා මීගමුවෙන් මේ වෙනකොට දුම්බර බන්ධනාගාරයට මාරු කරලා තියෙනවා ඔහු මේ රටේ ජනතාවට වහකවන එකට විරුද්ධව අරගල කරපු කෙනෙක් ඔහු කතා කරපු භාෂාව කටුක වෙන්න පුළුවන් රළු වෙන්න පුළුවන් ඒත් ඔහු ඒ වගේම නීතිඥ නාගානන්ද කොටිතුක්කුට ඔබ දන්නව මේ වෙනකොට නඩු ඇටලා තියෙනවා මේ විස පොල් තෙල් පිළිබඳව කතා කිරීමේ වරදට සමහරලාට ඊළඟ පෝලිමේ ඉන්න පුජ්‍යලයා බවට පත් වීමේ ඉඩකඩ තියෙනවා පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ සහ හිටපු වෙළඳ විෂය බාර කර්මාන්ත හා වාණිජ හිටපු රාජ්‍ය අමතිවරයෙක් විදියට දවස් 50ක් කැබිනට් අමතිවරයෙක් විදියට ඒ වගේම නියෝජ්‍ය අමතිවරයෙක් විදියට මම කියනවා තමුන් දරන භාෂණයේ අයිතිය සම්බන්ධයෙන් මේ අයගේ මේ අරගලය ඔහොම හිරගත කළා මකා දාන්න බෑ නිසා ඒට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ වගේම වහාම දැන් මීගමුව පල්ලන්සේනෙන් ඔහු දුම්බරට ගෙනිහිල්ලා පල්ලන්සේනේදී කරපු PCR පරීක්ෂණය මත එය ඍණනම් නැත්නම් නෙගටිව් නම් නිදහස් කරන්න පුළුවන් ඔහුව තවත් තලන්නද කියලා මම අහනවා ආණ්ඩුවේ නැවතත් පරීක්ෂණයක් කරන තුරු PCR පරීක්ෂණයක් ඔහු එළියට දාන්න බෑයි කියන්නේ. ඒ නිසා එක්කෝ මීගමුවේ කරපු පරීක්ෂණය මත එළියට දාන්න එහෙම නැත්නම් වහාම පැය 24ක් ඇතුළත දැන් අපි දන්නවා විදේශගත ශ්‍රී ලාංකිකයෙක් ලංකාවට ආපුවාම පැය 24ක් ඇතුළත PCR එක කරලා ඔහුව එළියට යවන ක්‍රම තියෙනවා. රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කරන විදිය අපි දන්නවා. ඉතින් ඒ නිසා කරුණාකරලා ඒ පිළිබඳව මැදිහත් වෙන්න කියලා මම රජයේ සියලු බලධාරීන්ට සඳහන් කරනවා. breaking.lk